ආයුබෝවන් ඔබෙක්වන්නේ ස්වාධීන් රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයත් සමගින් මම ශ්‍රීහාන් කනිෂ්කාරිය සිංහ මම ගයා ලක්රුවනි අවධානය යොමු කරමු ප්‍රධාන පුවත් සිරස්තල වෙත කොරෝනා ගැන දැනගන්න දුරකථන අංක දෙකක් නිරෝධායන මෙහෙයුම් අකණ්ඩව අනිසිබියක් ඇති කර නොගන්නැයි ජනතාවට උපදෙස් රට සංවර්ධනය කළ හැකි මඟ හඳුනාගන්නැයි ජනපති පරේෂකීන්ට කියයි කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසය වැළඳුණු දෙවන ශ්‍රී ලාංකිකයාත් අද හමුණා පළමු රෝගියා වාර්තා වුණේ ඊයේ දිනයේයි ඔහු සමග නවයතන්ගත් පුද්ගලයෙකුයි දෙවන කොරෝනා රෝගියා ලෙස අද හඳුනාගත්තේ මේ අතර පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් පළමු වාරයේ පාසල් නිමාඩුව හෙට ආරම්භ කිරීමට රජය තීරණය කර තිබෙනවා. කොරෝනා වෛරසය සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීමට දුරකථන අංක දෙකක්ද හඳුන්වා දී තිබෙනවා. බියවීමට නොව අවධානයෙන් සිටීම පිණිසයි. COVID-19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වූ පළමු ශ්‍රී ලාංකිකයා පිළිබඳ තොරතුරු ඊයේ වාර්තා වුණා. ඉතාලි සංචාරකයන්ට මඟ පෙන්වන මාර්ගෝපදේශකයෙකු වන ඔහු කොළඹ ප්‍රදේශයේ පදිංචි 52 විරිදි දෙදරුපියෙක් වනවා. ඔහු සංචාරක කණ්ඩායම සමග ගමන්ගත් ස්ථාන හා ඇසුරු කළ පුද්ගලයන් පිළිබඳ මේ වන විට තොරතුරු ලබාගෙන තිබෙනවා. සීගිරිය, පොළොන්නරුව හා මහනුවර යන ප්‍රදේශවල ඔහු සංචාරය කර ඇති බවයි වාර්තා වන්නේ. එහිදී ඔහු සමග නවාතැන්ගත් පුද්ගලයාද මේ වන විට අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලබනවා. මේ COVID-19 වැළඳුණු රෝගියා පිළිබඳව විවිධ සත්‍යකතා සහ කටකතා යනවා. ඒ රෝගියාගේ පුතාට COVID-19 රෝගය හැදිලා කියලා. මේක කිසිම සත්‍යතාවයක් නැහැ. සුදුසුම් පියවර හැටියට ඒ නිවස තුළම ඒ අය රැඳිලා ඉන්නවා. ඒ අයට අවශ්‍ය කරන ආහාර පාන බාහිරින් ලබා දීමේ වැඩපිළිවෙලක් තියෙනවා. අර නිවසට දිනපතා අපේ සෞඛ්‍ය කාර්ය මණ්ඩල අනිවාර්යෙන් යනවා. ඒ ගැන කිසිවෙකුවත් කිසිම ආකාරයේ බිය යුතු නැහැ. ඒ දරුව පාසල් ගිහිල්ලා තියෙනවා ඊයේ නෙවෙයි පෙරේද දිනේ. ඔහුගෙන් වෙනත් දරුවෙකුට හැදීමේ සම්බන්ධතාවයේ ඊටත් වඩා ඉතාම අඩුයි. කොරෝනා සහ ශ්‍රී ලංකාවේ වෛරසයේ ව්‍යාප්තිය පිළිබඳ ඇතැම් සමාජ මාධ්‍ය ඔස්සේ වැරදි සහගත තොරතුරු ප්‍රචාරය වෙමින් පවතිනවා. පවතින තත්ත්වයේ හමුවේ අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරන අයට එරෙහිව දැඩි පියවර ගන්නා බව පොලිසිය නිවේදනය කළා. මේ අතර රජයේ පළමු පාසල් වාර නිවාඩුව හෙට සිට අප්‍රේල් මස 20 වනදා දක්වා ක්‍රියාත්මක කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කළා. අප්‍රේල් නිවාඩු කාලය ආරම්භ වෙන්න තිබ්බේ අප්‍රේල් 6 වෙනිදා. නමුත් අපි තීරණය කරා අධ්‍යාපන අමාත්‍යාංශයේ විදියට එම නිවාඩු කාලය හෙට දිනෙන් ආරම්භන්න. අප්‍රේල් 20 වෙනිදා නැවත පාසල් දෙවැනි වාරය ආරම්භ කරන්නට අපි කටයුතු කරනවා. දැන් අද සමාජ මාධ්‍ය ඇතැම් වාර්තා කරා ආනන්ද විද්‍යාලයේ දරුවෙක්ට කොරෝනා වැළඳිලායි කියලා. මුළුමනින්ම සත්‍ය ඝාතනය කිරීමක්. මේ මාධ්‍ය භාවිතාව, දේශපාලන භාවිතාව, මේ සියලු කාරණා මෙවැනි සංවේදී පෑකදී වගකීම් සහගතව භාවිතා කරමුයි කියලා කියන ඉල්ලීම තමයි මගේ දෙවෙනි ඉල්ලීම. පෞද්ගලික අධ්‍යාපන ආයතනවලිනුත් විශේෂ අවධානයටත් මේ අධ්‍යාපන අමාත්‍යාංශයේ තීන්දුව සැලකිල්ලට ගන්නයි කියලා කියන ඉල්ලීමත් අපි මේ අවස්ථාවේ යොමු කරන්න කැමතියි. පෞද්ගලික පාසල්, ජාත්‍යන්තර පාසල්, අමතර උපකාරක පන්ති ආදියද නතර කරන ලෙසයි රජයේ ඉල්ලා සිටින්නේ. ඒ අනුව අමතර උපකාරක පන්ති සති දෙකක කාලයක් නොපැවැත්වීමට තීරණය කළ බවයි සමස්ත ලංකා වෘත්තීය දේශකවරුන්ගේ සංගමේ සභාපති අමිත් පුස්සල්ල මහතා ප්‍රකාශ කළේ. මේ අතර කොරෝනා බවට සැකකිරෙන රෝගීන් 29 දෙනෙකු දිවයිනේ රෝහල් 15ක වෛද්‍ය අධීක්ෂණ යටතේ ප්‍රතිකාර ලබන බවද සෞඛ්‍යංශ වාර්තා කරනවා. හෝමාගම, කඩවත, පොළොන්නරුව, අනුරාධපුර යන ප්‍රදේශවලින් ආසාදිතයන් බවට සැකකිරෙන පුද්ගලයන් අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයට ඇතුළත් කළ බවද අද වාර්තා වුණා. මෙරටට පැමිණෙන සියලු විදේශිකයන් සහ ශ්‍රී ලාංකිකයන් නිරෝධායන ක්‍රියාවලියට යොමු කෙරෙනවා. දකුණු කොරියාව, ඉතාලිය, ඉරානය යන රටවලින් පැමිණි සියලු දෙනා නිරෝධායන කටයුතු සඳහා පොළොන්නරුව, කන්දකාඩු සහ මඩකලපුව නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කෙරෙනවා. අද දිනේ එලෙස පැමිණි මගින් බස් රථවලින් අදාළ ස්ථාන වෙත යොමු කෙරුණා. ඔවුන්ට අවශ්‍ය සියලු පහසුකම් ලබා දීමට යුද හමුදාව පියවරගෙන තිබෙනවා. නිරෝධායන කටයුතු සම්බන්ධයෙන් තොරතුරු ලබා ගැනීමට විශේෂ දුරකථන අංක දෙකක් හඳුන්වා දීමට යුද හමුදාව කටයුතු කළා. මේ රටට පැමිණියේ 103 දෙනෙකු පමණ මෙවන විට
ආගමන විගමන කටයුතු නිමා වෙමින් ඒ කට්ටිය ඔවුන් නිරෝධායන මධ්‍යස්ථානයේ වෙත යොමු කිරීම සඳහා කටයුතු සම්පාදනය වීමෙන් පවතිනවා. අපි කිසිසේත් බොරු කියන්න අවශ්‍යතාවයක් නැහැ. අපි ඇත්ත ඇත්ත සැටියෙන්මයි කියන්නේ. විවිධ කටකතා වලට හසු වෙන්න යන්න එපා. යුද හමුදාවේ අපි මේ අවස්ථාවේදී නම්බරයක් දීලා දිනවා 0611 309 05 02. ඊට අමතරව ඒකන් 113 එකත් වැඩ කරනවා. දැනගන්න ලැබිලා තියෙනවා විවිධ ආකාරයෙන් සමහර සමාජ ජාලාවල යම් යම් ප්‍රවෘත්ති පළ වෙනවා කියලා. අපිට කළ හැකි උපරිම අපි කරන්න බලාපොරොත්තු වෙනවා. අපි දවල්ට රැයට කරි 4ක් එක බත් හරි ඒ වෙනත් කෑමක් ගන්න දෙන්නේ. පොදුවේ බොහොම සන්තෝෂයි කට්ටිය ඉන්නවා. නමුත් පොදුවේ මේ කට්ටිය කරන්නේ රටට සේවයක් කියලා හිතා ගන්න ඕනේ. මේ කොරෝනා වෛරසය සම්බන්ධයෙන් වෙනම වැඩපිළිවෙලක් අපි ගුවන්තොටුපළේ රැගෙන යනවා. කවුරු මොනවා කිව්වත් මේ වැඩපිළිවෙලට අප ඉතා කාර්යක්ෂමව පෑය 24/30 කරන මේ වැඩපිළිවෙල. ඕනෑම මගියෙක් මේ ගුවන්තොටුපළට එනකොට එන සෑම මගියෙකුට යා යුතු පිළිවෙලක් තියෙනවා. ස්කෑන යන්ත්‍ර මාර්ගයෙන් තමයි යන්න ඕනේ. කිසිම කෙනෙකුට මේ ලංකාවට එන කෙනෙකුට මේ මාර්ගයෙන් පිටවෙල යන්න බෑ. ඉතින් අපි සියලු දෙනා මේක මහන්සි එනකොට මං හිතනවා මේ Facebook වල ඒ වගේ දාලා රටේ ජනතාව නොබග යවන්න එපා කියලා මම ඔබ සියලු දෙනාගෙන්ම ඉල්ල සිටිනවා. මේක ලෝකෙම බෑ කියද්දි අපි යුද්ධයක් ඉවර කරා. මෙහෙම ජාතියක් අපි ඒක නිසා මේක අපිට මූණ දෙන්න පුළුවන්. අපි කිසිම ભેදයකින් තොරව මේකට මූණ දෙමු. හැමෝම මේකට සහයෝගය දෙමු. පවතින රජය ගෙනියන වැඩපිළිවෙලට සහයෝගය දෙමු. සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් තුමා අපේ අමාත්‍යංශ ලේකම්තුමිය ඇතුළු එහි පිරිස මෙය නිවැරදිව කලමනාකරණය කිරීමට අවශ්‍ය තාක්ෂණික සහාය අපිට නිතරම ලබා දෙනවා. ඒක අපි අගය කරන්න ඕනි. අපි දැන් නිරෝධායනය කරනකොට දකුණු කොරියාව, ඉතාලිය සහ ඉරානයෙන් පැමිණෙන අයට මේ නිරෝධායනය කරනවා. ඇයි මේ චීනුන්ට කරන්නේ? ඒකට හේතු වෙන්නේ මෙයයි. ඇත්ත වශයෙන්ම ශ්‍රී ලංකාව කොවිඩ් වෛරසය සම්බන්ධයෙන් කලින් පියවර ගනිපු රටක් හැටියට තමයි ලෝක සෞඛ්‍ය සංවිධානයත් සඳහන් කරලා තියෙන්නේ. අද වෙනකොට චීන ජාතිකයෙක්ගෙන් අපිට මෙම රෝගය දැන් සම්ප්‍රේෂණය වීමේ ඉඩකඩ ඉතාම අඩු බව තමයි අපේ තක්සේරුව. මේ අතර කොරෝනා වෛරසයේ පාලනයේදී ශ්‍රී ලංකාව ලබා දුන් සහය චීන රජයේ ඇගයීමට ලක්ව තිබෙනවා. මේ රට කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීමට චීන රජයේ පූර්ණ සහයෝගය ලබා දෙන බව ශ්‍රී ලංකාවේ වැඩබලන චීන තානාපති හූ වෙයි මහතා පවසනවා. අමාත්‍ය පවිත්‍රා වන්‍යාරච්චි මහත්මිය හමු වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. චීන රජය කොරෝනා වෛරසයේ මැඩ පැවැත්වීම සඳහා ගත් ක්‍රමෝපායන් ඇතුළත් වාර්තාවක් අමාත්‍යවරිය වෙත පිළිගැන්වීමද මෙහිදී සිදුවුණා. කොරෝනා වෛරසය පිළිබඳ තොරතුරු දැන ගැනීම සඳහා විශේෂ දුරකථන අංක දෙකක් හඳුන්වා දී තිබෙනවා. කොරෝනා වෛරසයේ පැතිරියාම වැළැක්වීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ විශේෂ උපදෙස් නිකුත් කර තිබෙනවා. ඒ අනුව රෝග ලක්ෂණ පවතී නම් ගමන් බිමන් සීමා කළ යුතුයි. රෝගී පුද්ගලයින් මුකාවරණ භාවිත කිරීම ආරක්ෂිත පියවරක් වනවා. කැස්ස සහ කිවිසුම් යන අවස්ථාවලදී වැලමිට ප්‍රදේශයෙන් මුහුණ ආවරණය කිරීමෙන් වෛරසය පැතිරියාම පාලනය කළ හැකි. ටිෂු හෝ ලේන්සු භාවිත කරන්නේ නම් එය ආරක්ෂාකාරීව ඉවත් කළ යුතුයි. ජනාකීර්ණ ප්‍රදේශ මගහැරිය යුතු අතර රෝග ලක්ෂණ මතුව වහම වෛද්‍යවරයෙකු හමුවීම අත්‍යවශ්‍ය බවයි සෞඛ්‍යංශ අවධාරණය කරන්නේ. මේ අතර පවත්නා තත්වය හමුවේ කොළඹ ප්‍රදේශයේ ස්ථාන රැසකදී ජනතාව වැඩි වශයෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට පෙළඹී සිටින අයුරු දක්නට ලැබුණා. කොරෝනා මර්ධනයට රජයේ විධිමත් ක්‍රියාමාර්ග අනුගමනය කරමින් සිටියදී අනියත බියක් ඇතිකරගත යුතු නැති බවයි රජය අවධාරණය කරන්නේ. අදවන විට වෛරසය ලොවපුරා රටවල් 125කට පැතිර ගොස් තිබෙනවා. ලොවපුරා වාර්තා වන ආසාදිතයන්ගේ සංඛ්‍යාව 126,666ක්. මරණ සංඛ්‍යාව 4,640ක් ලෙසයි වාර්තා වන්නේ. චීනයේ පමණක් මේ වන විට ආසාදිතයන් 80,796ක් වාර්තා වනවා. ගෙවි ගිය පැය 24ක කාලය තුළ චීනෙන් වාර්තා වූ ආසාදිතයන්ගේ සංඛ්‍යාව 18ක්. එය ශීඝ්‍ර අඩුවීමක් බවයි චීන මාධ්‍ය වාර්තා කරන්නේ. චීනයේ මෙලෙස ශීඝ්‍ර අඩුවීමක් වාර්තා වීමත් සමග ව්‍යාපාර කටයුතු ආරම්භ කර ඇති අයුරුද දැකගත හැකි. එමෙන්ම මේ වන විට ලොවපුරා රටවල් රැසක මුකාවරණ හිඟයක්ද දක්නට ලැබෙනවා. චීනෙන් ආරම්භ වුවද කොරෝනා හෙවත් COVID-19 අද වන විට යුරෝපයට දැඩි බලපෑමක් එල්ල කර තිබෙනවා. ඉන් ඉතාලියට දැඩි බලපෑම් එල්ල වී ඇති බවයි අප වාර්තාකරු පවසන්නේ.
මේ මොහොත වන විට කොරෝනා රෝගීන් 12,373 දෙනෙක් වාර්තා වෙනවා ඉතාලිය තුළ. ඒ වගේම මරණ 827ක් වාර්තා වෙනවා. අලුතෙන් ආසාදිත වූ ප්‍රමාණය 2,273 දක්වා මේ වන විට ඉහළ ගොස් තිබෙනවා. තමුන්ගේ නිරෝධායන කටයුතු, ඒ වගේම සෞඛ්‍ය ආරක්ෂිත කටයුතු වලට සමස්ත ඉතාලි ජනතාවගේම සහයෝගය ඉතාලි අග්‍රාමාත්‍යවරයා ඊයේ ජාතිය අමතමින් ප්‍රකාශ කළා. විශේෂයෙන්ම මේ වන විට ඉතාලියේ අත්‍යවශ්‍ය සේවා හැර අනිත් සියලුම වාණිජ කටයුතු මේ මොහොතේ දක්වා වසා දමා තිබෙනවා. විශේෂයෙන්ම ජාත්‍යන්තර ගුවන්තොටුපළ වල පවා මෙහෙයුම් කටයුතු ඉතාමත් සීමා කරලා තිබෙනවා. දකුණු කොරියාවද COVID-19 වෛරසය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින රටක්. මේ වන විට දකුණු කොරියාවේ පුද්ගලයන් 234,989 දෙනෙකු පරීක්ෂා කොට තිබෙනවා. ඉන් පුද්ගලයන් 7,869 දෙනෙකුට මාරාන්තික කොරෝනා වෛරසය ආසාදනීය වී ඇති බව මීට සුළු මොහොතකට පෙර නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ සඳහන් වෙනවා. මේ වන විට පුද්ගලයන් 67 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව තමයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ. දැනට දකුණු කොරියාවේ රැඳී සිටින සියලුම ශ්‍රී ලාංකිකයන් සුරක්ෂිතව ඔවුන්ගේ සේවා ස්ථානවල සහ නේවාසිකාගාරවල රැඳී සිටින බව අපට සඳහන් කිරීමට හැකියාව ලැබෙනවා. ඒ වගේම දකුණු කොරියානු වෛද්‍ය සහ පරීක්ෂණ කණ්ඩායමක් විසින් කොරෝනා වෛරසය විනාඩි 20ක් තුළදී හඳුනා ගැනීම සඳහා විශේෂ උපාංගයක් නිර්මාණය කිරීමට හැකියාව ලැබූ බව මාධ්‍ය අද වාර්තා කළා. කුඩා රටක් සංවර්ධනය කළ හැකි මඟ හඳුනා ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පර්යේෂණ ශාස්ත්‍රයේ ප්‍රධානීන්ගෙන් ඉල්ලා සිටියා. ඒ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකට එක් වෙමින් පර්යේෂණ ශාස්ත්‍රයේ ආයතන රැසක සභාපතිවරුන් හා අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් අතර සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ රට හදන සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය පිළිබඳ රාජ්‍ය ආයතන ප්‍රධානීන් දැනුවත් කිරීමේ හමුවීම් මාලාවේ සිවුවැන්න ලෙසයි එය පැවැත්වුණේ. හෙක්ටර් කොබ්බෑකඩුව කෘෂි පර්යේෂණ හා පුහුණු ආයතනය, ජාතික විද්‍යා පදනම, අතසි ක්ලාක් තාක්ෂණ විද්‍යා කේන්ද්‍රය හා පසු අස්සනු තාක්ෂණ ආයතනය ඇතුළු පර්යේෂණ ආයතන රැසක ප්‍රධානීන් මීටෙක්ව සිටියා. ජනතාව විශ්වාස කරනවා අපේ දේශපාලන සංස්කෘතියේ යම්කිසි බිඳවැටීමක් තිබෙනවා. ඒ අභියෝගය තමයි මට ජයග්‍රහණය කරන්න වෙලා තියෙන්නේ. අපි නිදහස් අධ්‍යාපනයක් දෙනවා, නිදහස් සෞඛ්‍ය සේවාවක් දෙනවා, විශාල සුබසාධන තියෙනවා, හැම තැනකම සුබසාධන ක්‍රමවේදයන් දෙලා තියෙනවා. මෙහෙම තියෙනවා නම් තාමත්ම දුප්පත් තලයේ ඉන්නේ කියන එක අපි බලන්නට ඕන. මොකද අපි ගම්බදව ගියොත් පානීය ජලය ලබා දෙන්න විශාල ප්‍රමාණයක් යොදන, සෞඛ්‍ය ලබා දෙන්න විශාල මුදලක් ලබා දෙනවා. මේ හැම එකක්ම ලබා දෙන රටක ඇයි අපි මේ තාමත්ම පහත මට්ටමේ ඉන්නේ කියන එක අපි බලන්න ඕනේ. ඉතින් ඒකට මූලික හේතුව තමයි අපි ලබා දෙන සේවාව හරි විදියට ඒ අයට ලැබෙන්නේ නැති හින්දා තමයි තවමත් එහෙම දුප්පත් තත්ත්වයේ ඉන්නේ. මම දකිනනිදේ තමයි අපිට තියෙන ස්වාභාවික සම්පත් වලින් වඩාත්ම වැදගත් සම්පත් තමයි මිනිස් සම්පත. මේක අපිට හොඳ ඔපචුනිටි එකක්. අපිට ඉන්නවනේ පහසුවෙන්ම පුහුණු කළ හැකි ශ්‍රම බලකායක් අපිට තිබෙනවා. අපිට පුළුවන් මේ අයව පහසුවෙන්ම පුහුණු කරන්න. අපේ ජනතාවට අවශ්‍ය දේවල් මොනවද කියන එක රිසර්ච් කරන එක හරිම ඉම්පෝර්ට්. ගොවියොන්ට, ධීවර කාර්මිකයට, මේ හැම කෙනෙකුටම ඉමීඩියට්ලි කොහොමද බෙනිෆිට් එකක් දෙන්න පුළුවන් අපි හදන රිසර්ච් එකෙන්. අපි මාකට් එකට හරියන්න සුදුසු පුද්ගලයන් හදන්න ඕන. එහෙම නැත්නම් ඒගොල්ලෝ අතරමං වෙනවා. මේ හැම රාජ්‍ය සේවකයකට පුහුණුවක් ලබා දීම, දැනුම වැඩි කිරීම, එයා කරන රාජකාරියේ වැඩි කිරීම, මේ ඔක්කොටමත් වඩා මං හිතන්නේ අපේ රාජ්‍ය සේවකයා මොටිවේට් කරන එක ඉතාමත් වැදගත්. විපක්ෂය වෙන්වෙන්ව තරඟ කරනවාට වඩා එක්ව තරඟ කිරීම තම කණ්ඩායමට වාසි සහගත බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ පැවති අපේ සටන කාටුන් ඇසින් ග්‍රන්ථය එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා. පාර්ලිමේන්තු මන්ත්‍රී උදේ ගම්මන්පිල මහතා පිළිබඳ පුවත්පත්වල පළ වූ කාටුන් එකතුව ඇතුළත් අපේ සටන කාටුන් ග්‍රන්ථය එළිදැක්වීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවුණා. ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති ශ්‍රවණාගාරයේ පැවති එම උත්සවයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ, එහි සභාපති මහාචාර්ය ජී.එල්. පීරිසන මහතුරුනතුරු පිරිසක් එක්ව සිටියා. පුවත්පත් කාටුන් ශිල්පීන් අගෙමින් අග්‍රාමාත්‍යවරයා අතින් ඔවුන්ට ත්‍යාග ප්‍රදානය කිරීමද මෙහිදී සිදුවුණා. එතුමා තමයි මං ඉදන්නේ. අපි දන්නවා පරාජය වෙලා ගමට යනකොට ඇවිල්ලා මාත්‍යකේ ධාරය ඉඳලා දීපහන්දර ගියා. ඊට පස්සේ FCID එකට අරන් ගිය පළවෙනි දේශපාලඥ ගමන්පිල මහත්තයා. ඒ තරම්ම වෛරයෙන්
මංගල සමර වීරමන්ත දෝන මම හිතන්නේ මුල්ලුනේ එකට මම හිතුවේ විශ්‍රාම ගිහිල්ලා ගෙදරට වෙලා ඉන්න මැදමුළුන්ට වෙලා මෙතුමාලා ඒකට මට ඉඩ දුන්නේ නැහැ මම ගිය දවසේ ඉඳලා ජනතාවත් දෙන්න පටන් ගත්තා මෙතුමාලත් දෙන්න පටන් ගත්තා ඇවිල්ලා මේක නවත දේශපාලනේට එන්න මේ දේශපාලනට ආවට පස්සේ දෙවෙනි වතාවට එලවන්නත් ටිකක් අමාරුයි ගමම්පිල මහත්මයා අපිට නැතුවම බැරි මන්ත්‍රීවරේ මේම කියන්නේ එතුමා තමයි පසුගිය ආණ්ඩුව අවුරුදු පහ තුල ගෙනාපු සෑම පනතක්ම අභියෝගයට ලක් කරා. අද සීසී කඩ විසිරලා තියෙන විපක්ෂය දෙකට බෙදලා ඉන්නවට වඩා එකට එකට ඉන්නව නම් එකටම තියලා අපිට ජයග්‍රහණය කරන්න පුළුවන් කියන විශ්වාසය අපිට තියෙනවා. අගමැති සටනට මහින්ද රාජපක්ෂ මැතිතුමන් ගෙනේනවා කියලා අපි කියන්නේ 2015 ජනවාරි මාසේ 13 වෙනිදා. අනේ ආණ්ඩුව බලයට පත් වෙලා දවස් 4යි. මහින්ද සුළඟ ඒ මහා දේශපාලන ප්‍රවාහය 2015 පෙබරවාරි 18 වෙනිදා නුගේගොඩින් ආරම්භ වෙන්නේ ආණ්ඩුවට දින 40ක් පිරන දවසේ. මුලින් අපි මහින්ද රාජපක්ෂ මැතිතුමාට ආරාධනා කරාම මට බලයට කිසි කෑදරකමක් නැහැ. මට එන්න බෑ. මං මගේ මේ ජීවිතේ ඉතිරි කාලේ විශ්‍රාම සුවයෙන් ගත කරන්න ඕනි කිව්වා. අපේ සටන අද ජයග්‍රහණයෙන් කෙලවර වෙලා තියෙනවා. ඒ අපේ අරගලයේ 2019 නොවැම්බර් මාසේ 16 වෙනිදා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් ජනාධිපති ධුරයට මහින්ද රාජපක්ෂ මැතිතුමන් අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමෙන් ජයග්‍රහණයෙන් කෙලවර වෙලා තියෙනවා. අලියා හැර වෙනත් ලකුණකට එජාප ජනහදවත් දිනාගත නොහැකි බව ජාතික භික්ෂු පෙරමුණ පවසනවා. සිරිකොත පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් එම පෙරමුණේ ස්වාමින් වහන්සේ පැවසුවේ සජිත් ප්‍රේමදාස මහතාගේ ඉක්මන් ගමන කෙටි බවයි. අදත් ස්ථාන රැසකදී එක්සත් ජාතික පක්ෂයේ දෙපිරිස අදහස් පළ කළේ මෙලෙසින්. රනිල් වික්‍රමසිංහ මැතිතුමා පක්ෂයේ නායකය හැටියට දුරදක්නා නායකයෙක් හැමෝටම කටින් බතලකොත හිටවන්න පුළුවන් සජිත් මහත්මයා බොහොම ඉක්මන් වේගවත්ව යන්න හදනවා. නමුත් ඒ ගමන බොහොම කෙටි කාලීන. අලියත් එක්ක යනවා මිසක් කන්නාඩි වලින් ගිහිල්ලා බේරටේ ජන හදවත් දිනන්න බැරි බව මහා සංඝයා වහන්සේ වශයෙන් අපි දන්නවා. තමන්ට මග පෙන්නපු එක්සත් ජාතික පක්ෂයට අපහාස කරමින් යනවා. පෙරහැරේ අනේකාට පෙරහැර පේන්නේ නැහැ. පැත්තක බලන් ඉන්න අය තමයි නැට්ටුව නටන හැටි බෙරකාරය කරන දේවල් අලිය කරන දේවල් යන්නේ නැහැ. පෙරහැරේ හැටි පේන්නේ පෙරහැර බලාගෙන ඉන්න අයටයි. රනිල් වික්‍රමසිංහ මැතිතුමන් හදපු මිනිස්සු තමයි UMP එකට වඩාත් විරුද්ධකම් කරලා තියෙන්නේ. කොම් මන්ත්‍රීවරු වෙන්නේ සමගි ජන බලවේගයේ නමින් මිසක් වෙන නමකින් නෙවෙයි. එතකොට කෘත්‍යාධිකාරී මණ්ඩලයේ හිටියද නැද්ද ඕවා එච්චර වටිනා නැහැ. මේ සිරිකොත මුලස්ථානේ තියෙන තනතුරු ගත්තයි කියලා සතවහකට ඕකේ ඇති වටිනාකමක් නැහැ. අපි අලියා එක්සත් ජාතික පක්ෂය අපි ඉන්න නායකත් එක්ක අපි ඉන්නේ අපේ වතු කරේ මිනිස්සු ඉන්නේ අලියා කෙනා කට එකේ කතා කිව්වට ඒව නිකන් බොළඳ කතා. අවුරුදු 26කට පස්සේ අපිට නැවත එක්සත් ජාතික පක්ෂයේ ජයග්‍රහණය කරා ගෙනියන්න පුළුවන් වෙනස පිරිසුදු දක්ෂෝ පිරිසක් එක්ක එකතු වෙලා අපිට සදිප් ප්‍රේමදාස මැතිතුමාගේ නායකත්වය යටතේ ඇති කරන්න හැකියාව ලැබිලා තියෙනවා. මේ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය අලියා ලකුණ යටතේ තරග වදිනවා. අපිට අදාළ වෙන්නේ නැහැ වෙනත් දේශපාලන පක්ෂ සම්බන්ධයෙන් ක්‍රියා කරන්න. අපි ඉදිරි මැතිවරණයට සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ නායකත්වයෙන් ඒ සඳහන යටතේ සාර්ථකව මුහුණ දීම සඳහා දැන් වැඩ කටයුතු කරගෙන යනවා. ඉතින් බය කරලා මිනිස්සු තියාගන්න බෑ රනිල් වික්‍රමසිංහ නැහැට. එක දෙකට බෙදෙන්නේ නැහැ. පාක්ෂිකව 95ක් අපි එක්ක ඉන්නවා. උතුරු පහයි ඔයගොල්ලන්ට බේරා ගන්න පුළුවන් වුණොත් ඒ පහයි ඉන්නේ. දැන් නැහැ ඒ පහත් අපිට එයි. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජේමුණි සොයිසා සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් පිරිසක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් කිරීමට එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීරණය කර තිබෙනවා. අපි මෙතිවරණය හොඳින් කරනවා සියලු දිනා මේකට එකතු වෙලා. ඒ විශේෂ ජයග්‍රහණයක් ලැබුණා අපි. අද විශේෂයෙන්ම මධ්‍යම කාරක සභාවේ අපි තීන්දුව ගන්නවක් ගත්තා. විශේෂයෙන්ම ඉදිරි අපේක්ෂකයන් පිළිබඳව ඒ වගේම අපේක්ෂකයන් පරිපදින්න ඕන නීති රාමු පිළිබඳව ඊළඟට විශේෂයෙන්ම විනය මණ්ඩලයේ තව අදගත් තීන්දුව අනුව කීප දෙනෙකුට විරුද්ධව විනය පරීක්ෂණ කරන්නත් කීප දෙනෙක් පක්ෂයෙන් නිරපහාරින්නත් තීන්දුව ගත්තා. ඒ අනුව විජිත් විජේමුණි සොයිසා මැතිතුමා පක්ෂයෙන් නිරපහාරින්න තීන්දුවක් ගත්තා. ඒ වගේම පොළොස්නර ආසනයේ ප්‍රායසම මන්ත්‍රීවරයෙකුත් නිරපහාරින්න තීන්දුවක් ගත්තා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු විදියට ඉදිරියේදී කටයුතු කරනවා. ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් ප්‍රජන සන්ධානයේ පක්ෂයක් විදියට අපි සියලු දෙනාම ක්‍රියා කරනවා. ඒ නිසා අපේ පක්ෂය සුරක්ෂිතයි ආරක්ෂා සහිතයි කියන එකත් මේ අවස්ථාවේදී අපි කියන්න ඕනේ. මධ්‍යම කාරක සභාවේ ප්‍රධාන වශයෙන්ම අපි තීන්දුව කරේ අපි ශ්‍රී ලංකා නිදහස් ප්‍රජන සන්ධානය සමග එක්කෙනවා. එක්කෙනකොට අපිට අවශ්‍ය වෙනවා අවබෝධතා කිවිසුමක් අත්සන් කරන්න ප්‍රජන පෙරමුණක් සමග ඒකට මධ්‍යම කාරක සභාවේ අනුමැතිය ගත්තා. ඒක පිළිබඳව තමයි සාකච්ඡා වෙන්නේ. තලවකැලේ ග්‍රේට් පිස්ටන් රක්ෂිතයේ හටගත් ගින්න මැඩ පැවැත්වීමට ගුවන් හමුදා හෙලිකොප්ටර් යානයක සහයද ලබා ගැනුණා.
පිදුරු තලාගල රක්ෂිතයට අයත් ග්‍රේට් වෙස්ටර්න් කන්ද රක්ෂිතයේ මෙම ගින්න හටගත්තේ අද පෙරවරුවේ. එය කඳුමුදුන දක්වා පැතිර යමින් පවතින බව ආපදා කළමනාකරණ නිලධාරීන් පවසනවා. ගුවන් හමුදාවේ බෙල් 212 හෙලිකොප්ටර් යානයක සහායද ගින්න පාලනයට යොදාගත් නමුදු ගින්න නිවා දැමීමට නොහැකි වූ බවයි ආපදා කළමනාකරණ නිලධාරීන් පවසන්නේ. එය නිවා දැමීම සඳහා තවදුරටත් කටයුතු කෙරෙමින් පවතිනවා. ත්‍රිකුණාමලයේ ගෝමරන් කඩවල මැදවච්චිය වැවේ ගිලී බදුල්ල හාලියල විද්‍යාලයේ සිසුන් 4 දෙනෙකු මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් එම විදුහලේ විදුහල්පතිවරයා අනිවාර්ය විශ්‍රාම ගන්වා තිබෙනවා. නියෝජ්‍ය විදුහල්පතිවරයා ඇතුළු ගුරුවරුන් 4 දෙනෙකුගේ සේවය අත්හිටුවා ඇති බැවින් ගුරුවරියන් දෙදෙනෙකු දුෂ්කරතාවයේ සේවය යෙදවීමට පියවරගත් බවටද ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. මේ සමග ස්වාධින් රූපාණී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශය නිමාවට පත්නවා. ඔබට සුබ රාත්‍රියක්. www.itnnews.lk